අපි දැන් කෘෂිකර්මාන්තයේ දුරුවත් එක්ක අපේ රටේ මේ දවස්වල පවතින පළතුරු වර්ගානුව අපිට විවිධ පළතුරු වර්ග අපිට තෝරාගෙන ඒ වළතුරු වර්ග මොකද අස්සන්නත් එක්ක ඒ වගේ ලබා ගන්න පුළුවන් බීජ ප්‍රමාණය වැඩි. ඉතින් මේ බීජ ප්‍රමාණය වැඩි වැඩිපුර වගා වෙන මේ අස්සන්න ලැබෙන බීජ වර්ග එකතු කරලා අපිට පුළුවන් වගාව පටන් ගන්න කියන්නේ අපි ඉස්සලාම අපි තෝරගමු අපි මේ දවස්වල බහුලව හම්බ වෙන අලිපේර වර්ග විශාල වශයෙන් මේ දවස්වල පළදාව ලැබෙනවා. එතකොට ඒ පළදාවත් එක්ක අපිට ඒ පළදාවෙන් අස්සන වලින් පස්සේ අපිට ලැබෙන බීජ අපිට පැල කරලා ඒ පැලයක් අපිට අරගෙන අපිට බද්ධ කරලා අරගෙන අපිට ශේෂ්ත්‍ර හිටවගෙන අපේ වගාව අපේ ගෙවත්තේ අවශ්‍ය පළතුරු පැල ටික අපිටම නිෂ්පාදනය කරගන්න පුළුවන්. ඒ නිසා අපි බලමු අපි අලිපේර පැලයක් කොහොමද පැල කරගෙන ඒ පැලේ අරගෙන බද්ධ කරලා අපි ශේෂ්ත්‍ර සිටවීම දක්වා අපි නඩත්තු කරන්නේ කොහොමද කියන එක අපි හොයලා බලමු. අලිපේර බීජයක් සිටව ගන්න විදිය අපි බලමු. පෝෂ්‍ය පුරවා ගැනීමට අවශ්‍ය මිශ්‍රණය තමයි මෙතන තියෙන්නේ. මතු පිටපස් එකකුයි කොම්පෝස්ට් එකකුයි වැලි එකකුයි. ඔය මිශ්‍රණ තුන එකට එකතු කරලා කලවම් කරලා අපි හදාගත්තු මාධ්‍ය තමයි මේ තියෙන්නේ. මේ මාධ්‍යෙන් තමයි අපි මේ පොලිතින් බෑගේ පුරවා ගන්න. ගේජ් 300 පොලිතින් එක තමයි මේකට සාර්ථකම. අපි බෑගේ පුරවා ගැනීමේදී තවත් විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන. අපි මේ රැලි තියෙන්න බෑ. රැලි නැති වෙන්න ලීකෑල්ලකින් හොඳට වටේට තද කරලා හොඳට තද වෙන විදිහට බෑග් එක පුරවා ගන්න ඕන. ඊපස්සේ අපි පුරවලා අවසන් වුණාන් පස්සේ අපි තෝරාගත් බීජය මේකේ රෝපණය කිරීම අපි බලමු. සතිය එකමාරක් විතර ගියන් පස්සේ අපිට පුළුවන් මේ බීජය පැලවෙලා අපිට හොඳ පැලයක් අපිට ලබා ගන්න පුළුවන්. ඉස්සරලා අපි හිතවගත්තු අලිපේර පැලේ ක්‍රමක්‍රමයෙන් පැලවෙලා තියෙන ආකාරය මේ මුල්ම අවධිය, ඊගව දෙවන අවධිය, තුන්වන අවධිය, හතරවන අවධිය අන්න ඊට පස්සේ අපි බද්ධ කිරීමේ සුදුසුත්වයට පත් වෙලා තියෙනවා පස්වන අවධියේදී. අලිපේර අංකුර තෝරා ගැනීමේදී මේ ශාකයේ දැන් අපිට වසර 3ක් විතර අස්වනු දීලා තියෙනවා. ඉතින් මේ අස්වන්න හොඳ සාර්ථක අස්වන්නක් මේ ශාකයෙන් ලැබුණා. ඒ නිසා අපි මේ වාගේ ශාකයකින් තමයි අපි අංකුරයක් තෝරගන්නේ. අංකුර තෝරා ගැනීමේදී අපි සුදුසු ඒකට සුදුසු අංකුරයක් වශයෙන් අපි මෙන්න මේ අංකුරය තෝරා ගැනීම සිදු කරනවා. මේ අංකුරය ශාකයෙන් කපාගත් වහාම අපි කරය යුතුයි ඉස්සරලා මේ කොළ ඉවත් කරන්න ඕන. ඒ කියන්නේ ශාකයේ අංකුරයේ තියෙන ජල වාෂ්ප යලේ ඉවත් වීම වැළැක්වීම සඳහා මේ කොළ ඉවත් කර ගැනීම අපි සිදු කරනවා. මේ ආකාරයෙන් අපි තෝරා ගන්නවා මේ අංකුර. මේ ශාකයෙන් අපිට අංකුර සංඛ්‍යාව කපා ගන්න පුළුවන්. අපි දැන් බලමු ඉස්සලා පැල කරගත්තු අලිපේර පැලවලට අපි බද්ධ කිරීම කරන්නේ කොහොමද කියලා. කඳට ගැළපෙන අංකුරයක් අපි තෝරා ගන්න එක විශේෂයි. සාමාන්‍ය අඟල් 4ක් 6ක් 8ක් 6ක් විතර වගේ උසකින් මේ අංකුරය බද්ධ කිරීම අපි කරනවා. මේකද අපි භාවිතා කරන්නේ කෝණ්‍ය පද්දය. ඊළඟට මේ බද්ධ කිරීමෙන් පසු මේක මේ ප්‍රොපගේට් කරනවා. ප්‍රොපගේට් කරනවා කියන්නේ මේක ජල වාෂ්ප ඉවත් වීම වළක්වා ගන්න අපි සුදු පොලිතිනයක් මේ සඳහා භාවිතා කරනවා. ඒක
දැන් අපි ඉස්තරලා අලිපේර පැලය බද්ධ කිරීම අපි බැලවා ඉවස්සේ අලිපේර පැලේ බද්ධ වුණ බද්ධ කරම් පස් ඒක සාර්ථකත්වය තම මේ පියවර කියපැගෙන් තියෙන්නේ මේ මුල්ම අවස්ථාව ඉටවස්සේ මධ්‍යම අවස්ථාව ඉවස්සේ මේක තමා අපි ඇත්තටම සේසේ සිටවීමට අපි අධිශ්‍රේණි පැලයක් වචින් ඒකයන්නේ පැලයක් දැඩි කරලා සේසේ සිට වනෝනන් ඇත්තටම ඒ පැලේ ආරක්ෂාව ගොඩක් දුරට සාර්ථකයි මොකද සේසේ සිටවීමදී පැලයක් ලොකු කරලා එකන අඩි තුනක් විතර උසට හැදෙන්න ඇරලා ඒ පැලේ ශේත්‍රයේ සිටිනවනම් එයි වෙන අනතුරු සංඛ්‍යාව ගොඩක් අඩු වෙනවා සාර්ථකත්වයේ ඉහළම මට්ටමින් පවත්වා ගන්න පුළුවන් එලවලු වගා පිළිබඳ පූර්ව දැනුම්දීම 2019 ජූලි 20 සිට අගෝස්තු 5 දක්වා මෙම දෙසතිය තුළ බීට්‍රූට් හෙක්ටයාර 63ක් කරවිල හෙක්ටයාර 91ක් වම්බටු හෙක්ටයාර 310ක් මාළුවිරිස් හෙක්ටයාර 99ක් පිපිඤ්ඤා හෙක්ටයාර 97ක් මෑග්‍රාන් හෙක්ටයාර 226ක් වැටකොළු හෙක්ටයාර 90ක් බණ්ඩක්කා හෙක්ටයාර 162ක් වට්ටක්කා හෙක්ටයාර 185ක් පතෝල හෙක්ටයාර 104ක් වගා කිරීමෙන් ඔබට ඉතාමත් හොඳ මිලක් ලැබේ. බොංචි හෙක්ටයාර 118ක්, ගෝවා හෙක්ටයාර 77ක්, කැරට් හෙක්ටයාර 60ක්, ලීක්ස් හෙක්ටයාර 24ක්, රාබු හෙක්ටයාර 53ක්, තක්කාලි හෙක්ටයාර 98ක් වගා කිරීමෙන් ඔබට හොඳ මිලක් ලැබේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ භෝග පුරෝකථන ඒකකයේ පණිවිඩයක්.